වාස්කු ඉරිදා උන දේ පිළිබඳව තාමත් මහත් කම්පනයකින් ඉන්නේ ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී කාඩිනල් තුමාට එතුමා නොහිටින්න අද අපි මෙහෙම වාඩි වෙලා කතා කරාවිද දන්නේ නැහැ මොකද උණු ඒ කම්පනය ඒ නිසා ජනතාව තුල ඇති වුණු ඒ ක්‍රෝධය සාධාරණයි ඒ වුණාට ශ්‍රී ලාංකික අපට පුළුවන් වුණා ඉවසලා ඒ කම්පනයෙන් ඉවසීමෙන් ඒ වගේම දුකකින් විතරක් ඒ ඉතුරු ටික කරන්න හැබැයි අවාසනාවකට වගේ දවස් දින කීපයකට ඉස්සෙල්ලා බලාපොරොත්තු නොවුණු විදිහට මුස්ලිම් ජනතාව කෙරෙහි ඒ ක්‍රෝධය පොඩ්ඩක් හැරිලා තියෙනවා අපි තුල ඒ විදිහේ ම්ලේච්ඡ ක්‍රියාවන් කරන්න කට්ටිය ඉන්නවා කියලා ඉඳීවි කියලා හීනකින්වත් අපි හිතලා තිබුණේ නැහැ ඒ නිසාම දෝ අපි නැවත වතාවක් ඇස් ටිකක් ලොකුවට ඇරලා බලන්න ඕන අපි පිළිබඳව අපි නැවත පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලාද දන්නේ නැහැ මේ විදිහේ සිදුවීම් ඇති වුණේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපි සාමාන්‍යයෙන් අපිට පොඩි මං හිතන්නේ පොදුවේ ජාතියක් හැටියට වැඩි දුර හිතන්න ඕනේ නැහැ බොහොම සතුටෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් අපි උදා කරගෙන තියෙනවා අපි අපි තුල තියනා වූ යුතුකම් පිළිබඳව කල්පනා කරනවා මදි දෝ කියන ප්‍රශ්නයක් මගේ හිත තුල මේ රටේ මුස්ලිම් ජනතාව හැටියට අපි තුල තියනා වූ ඒ යුතුකම් ගැන තව ටිකක් බලන්නට ඇස් ඇරලා අපි තුල මොනවද මේ තියෙන යුතුකම් අපි මොනව විදිහටද වෙනස් වෙලා තියෙන්නේ අනිත් අයගේ ඒ අය අපි දිහා මේ විදිහට බලන්න හේතු කාරණා මොනවාද කියන මේ හැම දෙයක් ගැනම පරිශීලනය කරන්නටයි අපි දැන් මහන්සි ගන්නෙ මේ වුණු කිසි දෙයක් පිළිබඳව මුස්ලිම් ප්‍රජාව දැන හිටියේ නැහැ උගල දන්නවා ඇති සයින්ද මර්දුවේ කල්මුනේ මගේ ඉස්සර මැතිවරණ කොට්ටාශය මං ඒ ජනතාවත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ අපටත් වඩා පුදුම වෙලා හිටියේ මේ අපේ ගමේද මේ දේවල් සිදු වුණේ කොහෙන්ද මෙච්චර ගොඩක් මෙහෙට ඔය විදිහේ ආයුධ ගෙනල්ලා තිබුණේ ඒගොල්ලෝ බයේ ඉන්නේ කොච්චර බයෙන්ද කිව්වොත් දැන් මේ අල්ලලා දෙන්නේ පොඩි සැකයක් තියෙන කෙනෙක් වුණත් ගිහිල්ලා පොලිසියට බාර දෙන්න ඒ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා අන්න ඒගොල්ල තමයි මුස්ලිම් ජනතාව මේ රටේ මුස්ලිම් ජනතාව කුඩා සංඛ්‍යාවක් එදා පාස්තු ඉරිදා දිනේ කරපු දේවල් ඒ අයගේ සංඛ්‍යාවවත් නම්වත් කියන්න මට මතකත් නැහැ හැබැයි ඒගොල්ල එක්ක මේ ඉතුරු අපිව සංසන්දනය කරන්න එපා ඒ ගොඩට දාන්න එපා කියන ඉල්ලීම තමයි මම මේ අවස්ථාවේදී කරන්නේ මම මේ සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටින්නේ අන්තවාදයවත් ත්‍රස්තවාදයවත් පෝෂණය කරන්න එපා